නමෝ තස්ස පගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේට නමස්කාර වේවා පින්වත්දිබ්‍ය පුත්‍රය හැම පැත්තෙන්ම ප්‍රභාශ්වර වූ ඔබේ විමානය පිහිටල තියෙන්නේ. රත්තරන් පර්වතයකයි විමානය වටා රන්වන් ඩැලුත් රන් කිංකිනිි දැලුත් එල්ලා තිබෙනවා. ලස්සනට කරපු අටපට්ටම් කනු තිබෙනවා ඒ හැම කනුවක්ම වයිරෝඩිමැණික් වලින් කරලා තියෙන්නේ ඒ එක එකක් පාස නිමවලා තියෙන්නේ සප්තරත්නයෙන්. වයිරෝඩි රත්තරන් පලිගු රිදී මැසිරිගල් මුතු රතුමැනිික් තමයි ඒ විමානභූමිය සිත්්කලු විදිහට ලස්සනට හදලතියෙන්න්නේෙ. ඒ විමානයේ දූවිලිනැහැ රන්වන් පරාලවලින් තමයි ඒ කැනිමඩල දරාගෙන ඉන්නේ. හතර දිසාවෙන් පඩිපෙළවල් හතරක් තියෙනවා. නානා මැනිික්වලින් හැදුුනු අභ්‍යන්තර ශාලාවලින් රැස්විහි දෙෙන්නේ හිරුමඩල වගේ. ඒ විමානයේ හතරදිශාවට බෙදපු ප්‍රධානවේදිකා හතරක් තියෙනවා හාත්පස බබලමින් තමයි ඒ වේදිකා තියෙන්නේ අන්න ඒ උතුම් විමානය තමයි ඔය තිබ්‍ය පුත්‍රයා ඉන්නේ හිරූදාාවද්දී ලස්සනට බබලෙනවා වගේ ඔබත් අතිශයින්ම බබලෙනවා. ඔබේ මේ පුුණ්‍යවිපාකය දානයෙන් ලැබුණු එකක්ද ඒමත් නැත්තම් සීලයෙන් ලැබුණු එකක්ද ඉහෙමත් නැත්තම් වෙනත් වැනුම් පිදුම්වලින් ලැබුණු එකක්ද. මේ අහන කරුණැට පිළිතුරු දෙනුමැනව. මොගගල්ලාන මහරහතන් වහන්සේ තමයි මේ ප්‍රශ්නෑඇහුුවේ ඒ ගැන ඒ දිබ්‍යපුත්‍රයා ගොඩාක් ස්තත්තුතුබුණ. මොනවගේ පින්කම්වලින්ද මේ සැපලැබුණේ කියන ප්‍රශ්නයට ඔහු මෙහෙමයි පිළිතුරු දුන්නේ. මං ඒ කාලේ අන්දකවිින්ද රටේ හිටියේ. ඉතින් මම සූරිබන්ධ වූ ශාස්ත්‍රෝ වූ බුදුරජාණන් වහන්සේට විහාරයක් කෙරෙවේ සිත්ත පහදවාගෙන මගේ අතින්මයි. මං එහිදී ශාස්තෘන් වහන්සේට සුවඳවර්ගද මල්ද වටිනා සුවந்தවිලවුන්ද විහාරයක්ට පූජා කළේ ගොඩා පැහැදනු සිතින්මයින්. මටදැන්නේ පුഞ්්‍යවිපාකය ලැබුණා. නන්ந்தනවනයහි මந்தැන් සියලු දෙනා අතර ප්‍රධානයි මේ රම්්‍ය වූ නන්දනවනයේ නොය குුருළு කොබெ අන් පිරිවරාගෙනයි මங்கிන්නේ දිව්‍යපසරාවන් පිරිවරාගෙන නැටුම් ගැயුම්වලින් මං තතු වෙනවා